मेम हमु संधा श्रीलंका निधास पक्षे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन राज्य अमात्य वरुण वेनदाय सिरि जयसेकर दुमेंद दिसा नायक लसन तलेकियवन सह अमात्य वासुदेव नानायक कारमेन्म पसुगेदा अमात्य धुरवली निवत केरुणु पिवितुरु हेलुरुमे नायक उदय गम्मांपिल जातिक निधास वेनमुने नायक विमल वीरवंश सह हौल्कार पक्षवल नायकीन मेन्म नियोजितेन एक्व सिटिया केसे वेतत ओउन हमुवे ननतुरुव माते वेत अदहस दैक्वीमकिन तोरव मेलेस पिटव गिया श्रीलंका निधास पक्ष पदनाम රටේ තියෙන තත්ත්වයන් පිළිබඳව ඊළඟට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව විවිධ සාකච්ඡා ගන්නවක් සිද්ධ වුණා. මේ අතර කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල තවදුරටත් ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේ නම් ඔවුන්ට පාර්ලිමේන්තුවේ පසුපස ආසන හිමිවන බව වේතුර දහරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. එමෙන්ම නව අමාත්‍ය ධුර හිමි වූ එස්.පී. දිසානායක සහ දිලු මමුණුකම යන අමාත්‍යවරුන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් හිමිවනවා. प्रजातंत्रवादी वामांशिक पेरेमुने मध्यम कारक सभाव अमात्य वासुदेव नानायकार महतागे प्रधानत्वेन अदरसुनु अतर एहिदीगत तीरणयकट अनुव तम अमात्यांशे कटयुतु सिदु करण बव अमात्य वासुदेव नानायकार प्रकाश कला දෙවෙනි දාපැත්තෝ රැස්වීම කරන කොටගෙන ඇමතිවරු දෙන්නෙක් පහ කිරීම අපට අනුමත කළ නොහැකි බව. ඒ නිසා ඒ පිළිබඳ අපේ විරෝධය දැක්වීමක් ඇටියෙත් මා කැබිනට් රැස්වීමට සහභාගී නොවි ඉඳීම ගත්තු තීරණයත් ඒ ලෙසම අනුමත වූ. නමුත් අමාත්‍යවරයෙක් ඇටියෙත් කළ යුතු කටයුතු වලින් බැහැරවීම අපේ මධ්‍යම කාර්ය සභාව අනුමත කළේ නැහැ. පවතින දේශපාලන තත්ත්වයේ පිළිබඳ අදත් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. විමල් වීරවන්තලා කියලා පිළිගෙඩ තමයි ජනතාව රැවටුනේ. ඒගොල්ලෝ කියන දේක් ආයි පිළිගන්නේ නැහැ. දිට්ඨ ධම්ම වේදිනී කර්මය තමයි පටිසන් දුන්නේ. මේ තුමාලත් එක්ක අපේ රජයේ කිසිම පෞද්ගලික මත ගැටුමක් නැහැ. නමුත් දේශපාලන මත ගැටුමක් අනුව තමයි තුමාලා ඒ තීරණේ අරන් තින්නේ. ඉතින් අපිට මේ වෙලාවේ විවේචනය කරමින් ඉන්නවට වඩා මේ ලෝකයේ ඇතුළේ දින අර්බුදත් මනවින් වටහාගෙන ඒවට විසඳුම් දෙන්න ඕනේ. ආණ්ඩුවට හිතන්න පුළුවන් දෙන්නෙක් අයින් කරපුවම ඉවරයි කියලා. අපිට හිතන්න පුළුවන් ආණ්ඩුව දෙදරුවා කියලා. නොඑක් අයට නොඑක් විදිහට හිතන්න පුළුවන්. සමහරු තමන්ගේ තනතුරු වලට අත ඇස්සුවා. සමහරු තමන්ගේ ලැජ්ජාවක් නැතිකමට අත ඇස්සුවා. දැන් ගුටි කාලා දැන් අඬනවා හොට පෙරාගෙන. දැන් කරන්න දෙන විපක්ෂයට ඇවිල්ලා ඒ විපක්ෂයේ ශක්තිමත් කරන්න කටයුතු කිරීමේ අපිත් එක්ක විවාහ ගිවස ගත්තා නම් මෛත්‍රීපාලත් එක්ක ගිහිල්ලා මගුල් නටන්න ලෑස්ති වෙන්න එපා. එමනම් මෛත්‍රීපාලත් එක්කම ගිහිල්ලා මගුල නටා ගන්න විමල් වීරවංශරත් උදේ ගම්මන්පිලට කියන්නේ ගහක ඉන්න පිලාත්තක් වගේ හැසිරෙන්න එපා. වාසුදේව මහත්තයා හිතනවා නම් මේ එතුමත් අස්කරන කඳ බලාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ජනතාව පැත්තෙන් හිත ගන්නවා හිතනවා නම් එතුමට තියෙනවා ලොකු වගකීමක් එළියට බහලා කොන්දක් තියෙනවා කශේරුකාවක් තියෙනවා කියලා රටට ලෝකෙට පෙන්වන්න. අතිගරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුව එතුමාගේම තනි තීන්දුවක් නෙමෙයි. එතුමා විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කරලා අදහස් විමසලා ගත්ත තීන්දුවක්. කුමන්ත්‍රණ වලට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් මෙතුමන්ලා දෙන්නට කරට අත දාගෙන ඔවුන්ගේ මිත්‍රයන් හැටියට කටයුතු කරාට අවසානයේ ඔවුන් පාප මිත්‍රයන් හැටියට කටයුතු කළා තියෙන කාරණේ තමයි අපිට පේන්නේ.